මුලින් ස්තුති කරන්න ඕනේ Bright Insight YouTube channel එකේ Jimmy Cosetti. එයාට තමයි මේ වීඩියෝ දර්ශනවල අයිති තියෙන්නේ. හරි, අපි පටන් ගමු. ඔයාලට මතක ඇති අපි කලින් කොටස් වලින් ගීසා පිරමීඩ ඇතුලේ නිර්මාණය කරලා තියෙන Subterranean Chamber එක, King's Chamber එක, ඒ වගේම ඉහළට හා පහළට ගමන් කරන උමන් දිගේ ගමන් කරා. මේ කොටසින් අපි Queen's Chamber කියන කොටස මොන වගේද කියලා හොයලා බලමු. එතකොට ඔයාලා සංචාරකෙට්ට ගීසා පිරමීඩ ඇතුලේ නරඹන්න පුළුවන් සියලුම ස්ථාන දැකලා තියෙනවා. ගීසා පිරමීඩ ඇතුළ මොන වගේද කියලා ඔයාලට හොඳ අදහසක් ඇති වෙයි. අපි මේ ඉන්නේ Grand Gallery කියන ස්ථානයේ හා Queen's Chamber එකට ගමන් කරන මාර්ගයේ පටන් ගන්න තැන. මෙන්න මෙතන. හොඳින් බලන්න මේ පාෂාණ පදාමයක්වත් යොදා ගන්න නැතුව එකට පුරුද්දලා තියෙන ආකාරය. ඔයාලා මේ දකින්නේ විශේෂ උමගක්. මේ උමග හඳුන්වන්නේ Well Shaft කියලා. මෙන්න මේ උමග. ඔයාලට මතක ඇති Subterranean Chamber එකට ගමන් කරපු කොටසෙදී මේ උමග ගැන කතා කරා. මේ ස්ථානයෙන් පටන් ගන්න මේ උමග පිරමීඩයටත් වඩා පහලින් නිර්මාණය කරලා තියෙන Subterranean Chamber එක දක්වා ගමන් කරනවා. අමතක කරන්න එපා. පිරමීඩයට වඩා පහළට මේ උමග ගමන් කරද්දී පිහිටි පොළොවේ ලයිම්ස්ටෝන් පාෂාණ ස්තරය හාරලා මේ උමග නිර්මාණය කරලා තියෙන්නේ කියන කාරණයත්. ආසන්න වශයෙන් අඩි 2.2 සමචතුරස්‍රයක් ආකාරයට මේ උමග නිර්මාණය කරලා තියෙන්නේ. පුදුම හිතනව නේද? ඔයාලා මේ දකින්නේ Queen's Chamber එකට පිවිසෙන මාර්ගය. මේ ඔයාලා දකින්නේ අපි කලින් මේ ස්ථානයට පිවිසෙන්න භාවිතා කරපු ඉහළට ගමන් කරන උමග. නමුත් අපි පිරමීඩෙන් එළියට ගමන් කරන්න අවශ්‍ය නම් මේ උමගේ පහළට ගමන් කරන්න ඕනේ. හරි, අපි Queen's Chamber එකට ගමන් කරමු. ඔයාලට පේනවා ඇති සූක්ෂම ආකාරයට පාෂාණ යොදාගෙන මේ උමග නිර්මාණය කරලා තියෙන ආකාරය. මේ ස්ථානයේ Queen's Chamber කියලා හඳුන්වලා දුන්නට මේ ස්ථානයේ රජිනකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක නිකම්ම නිකන් නමක් විතරයි. බලන්න මේ උමගේ බිත්ති ඍජු ආකාරයට නිර්මාණය කරලා තියෙන විදිහ. ඔයාලා හිතනවද ලෝකඩ උපකරණ භාවිතා කරපු පිරිසක් මේ නිර්මාණය ඉදි කරා කියලා? මේ උමගේ ගමන් කරන්නත් ඕනේ නැමිලා ඉත අපහසුවෙන්. පැහැදිලිම කාරණේ තමයි මේ ස්ථානයේ යම්කිසි කාර්යයක් ඉෂ්ට කරගන්න නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම නැතුව සොහොන් ගෙවල් විදිහට භාවිතා කරන්න නම් නෙමෙයි. බලන්න මේ පාෂාණ එකමත් එක ස්ථාපනය කරලා තියෙන ආකාරය. ඇත්තටම පුදුමාකාරයි. අපි දැන් පිවිසෙන්නේ Queen's Chamber එකට. මෙන්න මේ ස්ථානයට. හොඳින් බලන්න. ඔයාලට පේන ඇති තවත් උමගක් තිස් වෙන ආකාරය. බලන්න මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙන මේ අපූරු හැඩය. ඔයාලා මේ දකින්න උපකරණ ස්කෑනින් පිරමිඩ් ව්‍යාපෘතිය සඳහා යොදා ගන්න උපකරණ. මේ ගැන අපි කලින් කොටසකිනුත් කතා කරා. ඔයාලා දකින්න මේ කුඩා උමක Queen's Chamber South Shaft කියලා හඳුන්වනවා. මේ ආකාරයට මේ උමක ඉහළට ගමන් කරනවා. අනිත් පැත්තෙන් ඔයාලා දකින මේ කුඩා උමග Queen's Chamber North Shaft කියලා හඳුන්වනවා. බලන්න මේ කුඩා උමගත් ඉහළට ගමන් කරන ආකාරය.
පුදුම හිතන කාරණය තමයි කිංස් චේම්බෙක ඇතිවෙන සියලුම ශබ්දවලට කුයින්ස් චේම්බෙක ඉන්න පුද්ගලෙක්ට හොඳින් සවන් දෙන්න පුළුවන්. ඒ තරම් පැහැදිලිව ඇහෙනවා. මේ යොමගෙන් තමයි අපි මේ ස්ථානයට පිවිසුනේ. හොඳින් නිරීක්ෂණය කරන්න. හොඳින් බලන්න මේ උමක දිහා. ඔයාලට පේනවා ඇති බලධාරීන් විසින් යකඩ ගේට්ටුවක් යොදලා අවහිර කරලා තියෙන ආකාරය. ඉතින් මේ තමයි පිරමීඩ ඇතුළේ දකින්න ලැබෙන ක්වීන්ස් චේම්බර් කියන ස්ථානය. දැන් ඔයාලට ගීසා පිරමීඩය ඇතුලේ සංචාර කෙට්ට නරඹන්න පුළුවන් සියලුම ස්ථාන ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඇත්තටම පුදුමාකාරයි නේද? ඉතින් මේ පිරමීඩ ගැන ඔයාලගේ අදහස මොන වගේද? අනිවාර්යයෙන්ම ඒ ගැනත් කමෙන්ට් කරන්න. අපි ඉස්සරහටත් මේ අපූර්ව නිර්මාණ ගැන වැඩි විස්තර හොයලා බලමු. ඔයාලා මේ වීඩියෝකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් කොටසකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම භෞතික. Thank you.